සුදුරුදුරස් කිරණ මතින් වටිනු මැනවි සිරි දලදා සිතු සිතු ලෙස කුසල් වඩනා අති උත්තම මුනි දලදා මහරජවරු සුමගට ගත් උත්තම ශ්‍රී දලදා සාගතයෙන් රට රැකගත් උදාර ශ්‍රී දලදා නියං කලට වැසි වැස්සු උත්තම ශ්‍රී දලදා දොහොත් මුදුන් තබාවන්නේ සම්බුදු ශ්‍රී දලදා පුතුනු පලන් මහරජවරු දිවිමෙන් රැකි දලදා කන්ද උඩරටේ වැඩ සිට පිදුම් ලබන දලදා උළුලක් දිව සමගි කරන උත්තම ශ්‍රී දලදා ගොහොත් මුදුන් තබාවදින් සම්බුදු ශ්‍රී දලදා අවසරයිතුමනි නමෝ නමහ නමෝ නමහ මහරයිතුමනි කාලිංගයේ සිට ගෝසීවරයිතුමාගේ බිසුන් වහන්ස පැමිණී තිබෙනවා ඔබ වහන්සේ මුණ ගැසීමට ඇය පැමිණ සිටින්නේ නිසක වශයෙන්ම ගෝසීව රජතුමා නිදහස් කරන ලෙස මගෙන් ඉල්ලීම් කිරීමට ඒ ගැන මම දන්නවා එනිසාම ඇයි මා ඉදිරියට පමුණවන්න එපා රජතුමනි බිසවුන් වහන්සේ සිටින්නේ මහත් කනස්සල්ලෙන් ගෝසියව රජුන් සිරබාරේ සිටන බැවින් මනුස්සත්වය ගැන සලකා බලා ඔබ වහන්සේ හමු වී සාකච්ඡා කිරීමට බිසවුන් වහන්සේට ඉඩ ලබා දෙනවා නම් යහපත් ක්‍රියාවක් කියා මා නම් සිතන්නේ නොබගේ වූ කාරණාවේ සත්‍ය මට දැන් වැටහෙනවා. එහි හරි වැරද්ද මට දැන් වැටහෙනවා. එසේනම් ඇයට මා හමු වීමට අවස්ථාව ලබා දෙනවා. කුමරියනි නාට්‍ය අංගනාවක් ලෙස සැරසී සිටින ඔබ කවුරුන්ද කෙසේ දනවසරේ මාලිගාවේ පරිශ්‍රයට පැමිණි මා නාට්‍ය අංගනාවක් නොවේ ඒ වගේම මම මනුස්ස ලෝකේ මිනිස් දුවකුත් නොවේ මම නාග ලෝකේ සිට පැමිණි නාග රජින වෙමි. ඔබ නාග ලෝකයේ සිට පැමිණෙන නාග රාජිනිය? මට නම් ඒ විශ්වාස කළ නොහැකි. කුමරේ මා විශ්වාස කරන්න. මීට පෙරත් ගෘහසීව රජතුමාගේ මාලිගාවට පැමිණ උතුම් දළදා වහන්සේ වන්දනාමාන කර තිබෙනවා මම. මම මේ යාමේ ඔබට පෙනින්නට පැමිණියේ ඔබ විඳින දුක් වේදනා නිසාමයි කුමරිය ඔබට සිදු වූ හැම කරදරයක් දෙසම මා බලා සිටියා හේ බලා සිටිනවා හැර අපිට කළ හැකි දෙයක් නෑ කුමරිය මට කුමන කරදර බාධක ආවත් කමක් නෑ නාගරාජිනියනි උතුම් දල්දා වහන්සේට මේ පරාජිතමා කරන කරදර හිරිහැර තමයි මට බලා සිටීමට නොහැකි ඒත් නාගරාජිනියනි මේ පණ්ඩරජතුමාගේ ගතිගුණ වෙනස් වෙන අයුරක් නම් මට පෙනෙන්නේ නැහැ ඒකන සැබෑවක් කුමරිය අපත් මේ බලා සිටින්නේ උතුම් දළදා වහන්සේ අපගේ නාග ලෝකයට වඩින අතුරු
නාගරාජිනියනි උතුම් දල්දා වහන්සේ වන්දනාමාන කරන තිස් තුන් කෝටියක් දිවි දේවතාවුන් වහන්සේලා ඇයි මේ දෙස නිහතව බලා සිටින්නේ අපගේ රාජ්‍යයට ඔබතුමියගේ පැමිණීම අපට මහත් ගෞරවයක්. ඔව්. අවසරයි රජතුමනි. ඔබ වහන්සේගෙන් කාරුණික ඉල්ලීමක් සිදු කිරීමටයි මා ඔබ වහන්සේගේ මාලිගාවට පැමිණියේ රජතුමනි. හොඳයි. ඔබ මගෙන් සිදු කරන්නට යන ඉල්ලීම සිදු කිරීමට දැන් ඔබට අවසරය ලබා දෙනවා. මා විවාහ ගිවසගත් දින සිට මාගේ ස්වාමියා ඔබ වහන්සේගේ සිර බාරයට පත්වන තුරු මාගේ ස්වාමියා නොමැතිව මා කිසිදා තනිව හිඳ නැහැ රජතුමනි මාගේ ස්වාමියා ඔබ වහන්සේගේ සිර බාරයට පත් වූ දින සිට මා සිටින්නේ ඉමහත් කනස්සල්ලේ රජතුමනි ස්වාමියා මාගේ මාලිගාවේ නැතුව මා ගත කරන්නේ ඉතාමත් දුක්ඛිත ජීවිතයක් රජතුමනි මාගේ ස්වාමියා කිසි කෙනෙකුට වරදක් කරපු කෙනෙක් නෙමෙයි රජතුමනි ඇයි රජතුමනි ඔබ වහන්සේ මගේ ස්වාමියාට මේ තරම් බරපතල දඩුවමක් ලබා දුන්නේ ඔබගේ ස්වාමියා සිටුකොට තිබෙන්නේ බරපතල වරදක් බරපතල වරදක් එයයි ඔහුට එවැනි දරුණු දඩුවමක් මා ලබා දුන්නේ त्रिमूर्ति अदहु राज्येक वैस्यान्व बुद्धुदहमत नाम्वा गनीम बरपतल वरदक बिसवा एवगेम ओहु मागे प्रांत राज्येक रजकेनिक ओहुट आवैसी आयुरीन बेडकटीतु किरीमत अवसरन है मा ओहुट इहलिन सिटिना बव नोदनाई ओहु रिसिसे बेडकटीतु करती बे कुमरियन උන්වහන්සේලාට කිසිවක් සිදු කළ නොහැකිව ඇති. ඒ නිසායි උන්වහන්සේලාත් නිහඬව බලා සිටින්නේ. නාගරාජිනියනි. මගේ පියාණනුත් දැන් කොපමණ කාලයක් සිටද පණ්ඩරජතුමාගේ සිර බාරයට පත් වී දුක් කරදර විඳමින් කාලය ගත කරන්නේ. පියාණන් කැමති නැහැ. උතුම් දල්දා වහන්සේ නොමැතිව මාලිගාවට නැවත පැමිණෙන්න. කුමරියනි අපට සිදු කළ හැකි සියල්ල සිදු කොට කෙසේ හෝ උතුම් දලදා වහන්සේ නිදහස් කරගමු. එවිට අපිට හැකේවි අපේ අරමුණ කරා යන්නට. මට සිතාගත නොහැකි නාගරාජිනියනි. කුමක්ද අප සිදු කර යුත්තේ කියලා? කුමරිය. අපි මේ යාමේ සිදු කළ යුත්තේ පණි රජුන්ගේ මාලිගාවට ගොස් උතුම් දලදා වහන්සේ දෝතටගෙන මාලිගාවෙන් පිටතට වැඩ මුවලන්න. ඒකට අපිට නොපෙනෙන බලවේගයක් උදව් කරන්න. ඒ නොපෙනෙන බලවේගයේ උදව්වෙන් අපගේ නාග ලෝකයට උතුම් දලදා වහන්සේ වැඩ මුවලාගෙන පුදු සත්කාරයන් සිදු කරන්න. ඉතින් ඔබ වහන්සේ පවසන්නේ උතුම් දන්ත ධාතුන් වහන්සේ ඇදහිම වරදක් කියාද රජතුමනි? වරදක්. බරපතල වරදක්. මරණීය දඬනෙට යටත් කළ යුතු වරදක්. නමුත් ඔහුගෙන අනුකම්පා කොට තමා මා ඔහු සිර දඬුවමකට යොමු කර තිබෙන්නේ. රජතුමනි, අපි කවුරුත් මැරෙන මිනිස්සු. මනුසත්ත්වයේ නාමෙන් මගේ ස්වාමියාට නිදහස ලබා දෙන්න රජතුමනි. ඔහු දැන් කොපමණ කාලයක සිට සිර කුඩියක දුක් විඳිනවද? නොඹගේ ඉල්ලීම මට ඉටු කළ නොහැකි. ගෝසීවට සමාව දුන්නොත් ඔහු නැවත වරක් කරන්නේ ඒ දෙම නොවේද? නෑ නෑ රජතුමනි, මාගේ ස්වාමියා අතින් එවැනි ක්‍රියාවක් නැවත සිදුවන්නේ නෑ. මා නුඹට සපත වෙන්න. නොඹ කොපමණ ඉල්ලීම් කළත් මගේ තීන්දුව මා වෙනස් කරන්නේ නැහැ. ගෝසීවට නිදහස ලැබෙන්නේ නැහැ. එක අවස්ථාවක් ලබා දෙන්න රජතුමනි. මා ගැන අනුකම්පා කරලා. හොඳයි 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 හොඳයි.
උඹ ගැන අනුකම්පා කොට මම එකම එක අවස්ථාවක් ලබා දෙන්නම්. උඹට පුළුවන් ගුහසීව සිටිනා සිරමැදිරියට ගොස් ඔහු හා කතා කරන්නට. නමුත් එම කතාවේදී කුමන්ත්‍රණ උසිගැන්වීම් කලබල කිරීම සිදු කළොත් ඔහුට දැඩි දඬුවම් මිදීමට සිදු වෙනවා. ඒ බව දැනගන්න. දැන් ඔහුගේ සිර කුටිය අසලට යාමට නුඹට අවසරයි. අවසරයි රජතුමනි. අවසරයි. නමෝ නම. නමෝ නම. නාගරාජිනියනි උතුම් දල්දා වහන්සේ පණ්ඩරජතුමාගේ ග්‍රහණයෙන් බේරාගෙන ඔබලාගේ නාග ලෝකයට රැගෙන යාමට මට ඉඩ දිය නොහැකි. උතුම් දල්දා වහන්සේ අපගේ මාලිගාවටයි වැඩම විය යුත්තේ. උතුම් දල්දා වහන්සේ නිදහස් කරගත් පසුව මගේ පියාණනුත් නිදහස් කරගත යුතුයි නාගරාජිනියනි. කුමරිය අපි පළමුව සිදු කළ යුත්තේ එක් දෙයක් පමණයි. පළමුව ඔබගේ පියාණන් රැගෙන ආවොත් පණ්ඩි රජතුමන් දැනගනීවි උතුම් වූ දරදා වහන්සේත් රැගෙන ආවේ ඔබයි කියා. ඒ නිසා කුමරිය පළමුව අපි උතුම් වූ දරදා වහන්සේ නිදහස් කරගමු. ඔබ මෙයට කැමති වන්න. හොඳයි. එසේනම් අපි පළමුව උතුම් දරදා වහන්සේ පණ්ඩි රජතුමාගේ ග්‍රහණයෙන් බේරාගමු. ඒත් නාගරාජිනියනි අපි කෙසේද පරදතුමාගේ මාලිගාවට ඇතුළු වන්නේ? ඒත් නාගරාජිනියනි මීට කලින් වතාවේ විශාලාවේ නන්ද කුමරුල සැරසී උතුම් දල්දා වහන්සේ රැගෙන ඒමට ගිය අවස්ථාවේ මා පරදතුමාට හසු වුණා. එසේනම් ඔබ මේ යාමේ යා යුත්තේ වෙනත් අයුරකින්. මාසිතන්නේ මේ අවස්ථාවේ ඔබ රාජපුරුෂයෙක් සේ සැරසී ගියොත් ඔබ හසු වෙන එකක් නෑ. හොඳයි. එසේනම් මා මේ අවස්ථාවේ රාජපුරුෂයෙකු ලෙස සැරසී මාලිගාවට ඇතුළු වන්නම්. එසේනම් කුමරිය මේ යාමේම අපි පඩි රජුන්ගේ මාලිගාව කරා පිටත් වෙමු. ඒත් නාගරාජිනියනි මට එක්වරම මාලිගාවෙන් පිටවී යාමට අවසර නැහැ. මගේ මෑණියන් මාගෙන සෙවිල්ලෙන් සිටින්නේ. ඒ නිසා ඔබ මාලිගාවෙන් පළමුව පිටවී යන්න. මම පසුව පැමිණෙන්නම්. එසේනම් කුමරිය ඔබ පැමිණෙන තෙක් මාලිගාවෙන් පිටතර වී මා බලා සිටින්නම්. නෝර්දුවම් පැමිණෙන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දඬුවම් විඳින්න සිදු වෙනවා. අපට තවදුරටත් බලා සිටිය නොහැකි රජතුමනි. ඔබ වහන්සේ දුක් විඳිනවා. ඔබ රාජ්‍ය පාලනය කරපු රජ කෙනෙක්. ඔබ සිදු කළ වරදකට නෙමේ මේ අයුරින් සිර දඬුවම් විඳින්නේ. බිසෝනි, ඒ මා දන්නවා. මා මෙසේ නිකරුණේ නොකළ වරදකට සිර දඬුවම් විඳින්නේ පෙර කළ අකුසල කර්මයක් නිසා, බලවත් අකුසල කර්මයක් නිසා. ඒ කර්මය ගෙවා දමන තෙක් මට මේ දුකින් ගැලවෙන්නට හැකියාවක් නැහැ.
ඒකන තීරුම් ගත් නිසායි මා මෙසේ නිහඬව කාලය ගත කරන්නේ බිසවුනේ ඔබ වහන්සේ එසේ සිටුවාට මා දේනියත් මාලිගාවේ හුදකලාවේ සිටින විට අපට සිතෙන්නේ ඔබ වහන්සේ කෙසේ හෝ නිදාස් කර ගැනීමට රජතුමනි ඔබලා ළඟ මා නැති කොට දැනෙන දුක වගේම ඔබලා මා ළඟ නැතිවීමත් මට දුකක් නමුත් කොමක්ද අපි කරන්නේ අපට කර්මයෙන් ගැලවීමට හැකියාවක් නැහැ බිසෝනේ මා කවදාවත් සිතුවේ නැහැ රජතුමනි අපගේ මේ රාජ්‍ය පරම්පරාවට මේ වගේ කාලයක් උදා වේ කියා අප නොසිතනා දේවල් කොපමණ නම් අපේ ජීවිතවලට සිද්ධ වෙනවද බිසෝනේ ගුණා පසුපස එන කරත්තරෝදය මෙන් අප කළ කුසල් අකුසල් අප පසුපස පැමිණෙනවා අන්නේ බව වටහාගෙන ජීවත් වීමෙන් අපේ සිත්වල ඇතිවන්නා වූ ඒ දුක නැති කර ගන්නට පුළුවන් වෙනවා ඒ නිසා ය තීරුම් ගන්න උත්සාහ කරන්න කොපමණ උත්සාහ කළත් සිත මෙල්ල කර ගැනීමට නොහැකි රජතුමනි ඔබ වහන්සේ දුක් විඳින බව සිහිවන විට ලය පැලී යන වේදනාවක් දැනෙන්නේ රජතුමනි මට නිදහස ලැබේ බිසෝනේ මට නිදහස ලැබේ එතෙක් ඔබ මාගේ දියණියත් ඇස් දෙකෙන් බලාගෙන සතුටින් ජීවත් වුණා කර්මය අපට වෙනස් කළ නොහැකි ඔබ පණ්ඩිත රජතුමන් හමු වී මා නිදහස් කරන ලෙස කොතරම් මැවිටිලි කළත් පණ්ඩිත රජතුමන්ට යහපත් ප්‍රතිචාරයක් දැක්වුවේ නැහැ නොවේ ඔබ වටහා ගන්න ඔබ තේරුම් ගන්න කර්මය අපට වෙනස් කළ නොහැකි දියණියට මේ සිදුවන දේවල් නිසා මා මහත් බියට පත් වෙලා සිටින්නේ රජතුමනි අපට ඔබ වහන්සේගේ රැකවරණයේ ඇවිසි යාමයක් රජතුමනි මාගේ දියණිය සිටින්නේ තරුණ වියේ මම දන්නවා බිසෝනි ඒත් අපි කුමක්ද කරන්නේ ජීවිතේ පැමිණෙන සෑම අභියෝගයකටම මුහුණ දීමට ඔබටත් හැකියාව තිබිය යුතුයි මම සිත ශක්තිමත් කරගෙන ජීවිතයට මුහුණ දුන්න නිසා තමයි රජතුමනි අප මේ අවිරින් හරි මේ විදිහට ජීවත් වන්නේ සිතේ ශක්තිය නොතිබුණා නම් මට මේ තරම් දුරත් තනියම යා නොහැකි රජතුමනි ඔබ වහන්සේ සිර බාරයට පත් වූ දවසේ සිට මගේ සිත මා ශක්තිමත් කරගත් රජතුමනි කඩා වැටීම් සිදු වෙනවා ඒ ආමවල වලදී හඬා වැටී දුක තුනී කර ගන්නවා මා පැමිණෙන තුරු අපගේ දියණිය ඇස් දෙක වගේ බලාගන්න පණ්ඩිත රජතුමන් නිදහස දීමා මාලිගයට පැමිණියොත් මිස නීති විරෝධී අයුරින් නම් මම මාලිගයට පැමිණෙන්නේ නැහැ ස්වාමීනි එසේනම් මා දැන් පිටව යන්න ඔබ වහන්සේට පූර්ණ නිදහස ලැබේවයි කියා මා ප්‍රාර්ථනා කරනවා උතුම් දළදා වහන්සේගේ පිහිට ඔබ වහන්සේට ලැබෙනවා බිසෝනි උතුම් දළදා වහන්සේගේ පිහිට ඔබටත් දියණියටත් නිරන්තරයෙන්ම ලැබේවි චිත්‍රයන කුමාරයා බෑදකීමට සිරමැදිරියට ගොස් පැමිණෙනවා විය හැකි. එසේ මහ ඇමති.
මාගියා යුවරජතුමාට පළතුරු රැගෙන යුවරජතුමා අමතර ආහාර ගැනීමට කැමැත්තක් දක්වන්නේ ගන්න ආහාර පවා ප්‍රියතාවකින් නොගන්නා බවයි මාහට පැවසුවේ මාත් කීප වතාවකම පවසා සිටියා කුමරියනි කුමරුන් හට නිසි පරිදි ආහාර ගන්නා ලෙසට එහෙත් කුමරිය පවසන අයුරින් කුමරුන් නිසි පරිදි ආහාර ගැනීමට රුචියක් දක්වන්නේ නැහැ යොරජතුමාගේ කාය ශක්තිය වගේම මානසික මට්ටමත් බොහෝ සේ පිරිහී ඇති හැඩක් මට නම් පෙනී යන්නේ මහැමති මේ රාජ්‍යයේ පතාක යෝධයෙක් වැනි යොරජුරු නේද මේ සිර කුටියකට වී සිරගත වී තිබෙන්නේ ඒක තමයි මහැමති මාගේ ස්වාමියා මේ පාටලිපුත්‍ර රාජධානියට මොන තරම්නම් සේවාව සිදු කළායක්ද මුළු මහත් පාටලිපුත්‍රයම ජනේ ජනයා සිටින්නේ යුවරජතුමාට සිදු වූ මේ දේ පිළිබඳ මහත් වූ කම්පාවකි එසේ කුමරියනි එසේය කුමරුන් මේ රාජ්‍යයට කළ සේවය නිසා මේ පාටලිපුත්‍රේ කුඩා දරුවාගේ සිට මහල්ලා දක්වා කුමරුන්ට දක්වන්නේ මහත් වූ ගෞරවයක් මහත් වූ ගෞරවයක් විෂන්කය විශ්වාසනීය දැක්ම සාධාරණ මිලයි විශ්වාසවන්ත සේවාවයි කුමරිය ඇයි නුඹ ඔය අයුරින් හිතුවක්කාරකම් සිදු කරනු ලබන්නේ කුමරියනේ නිගණ්ඨ පූජකයන් රජුරුවන් වහන්සේ ළඟ සිටිනා තාක්කල් රජුරුවන් වහන්සේ ඔමේ මුලාවෙන් ගලවා ගැනීමට නොහැකි